අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා ශාසන ඉතිහාසය දෙවැනි පරිච්ඡේදයේ 6 වැනි කොටස දෙවැනි ධර්ම සංගායනාවට අදාළ තොරතුරු සාකච්ඡා කරමින් සිටින්නේ දසවස්තුවට පදනම් වූ සමාජයේ දසවස්තු විනිශ්චය ධර්ම සංගීතිය කියන කොටස් දෙක සාකච්ඡා කරන මේ කොටසේදී දසවස්තුවට පදනම් වූ සමාජයේ සහ දසවස්තු විනිශ්චය ධර්ම සංගීතය කියන කොටස් මේ කොටසේදී මේ වීඩියෝ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. අපි බලමු ඔබට පුළුවන් දහම් පාසල් අවසාන ශාසන ඉතිහාසය පොත අරගෙන මේ කොටස් වලට අදාළ තොරතුරු බලන්නට පුළුවන්. දසවස්තුවට පදනම් වූ සමාජය කියන කොටස අපි මේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. වජ්ජපුත්තක භික්ෂුන් ඉදිරිපත් කළ විනය ප්‍රඥප්ති සංශෝධනයට පදනම් වූ මූලික පසුබිම් විමසා බැලීම වැදගත්ය. වජ්ජපුත්තක භික්ෂුන් ඉදිරිපත් කරපු විනය ප්‍රඥප්ති විනය නීති සංශෝධනයට පදනම් වෙච්ච මූලික කරුණු මූලික දේවල් මොනවද කියලා තමයි අපි මේ බලන්නට සූදානම් වෙන්නේ. අපි කිව්වා මේට කලින් පාඩමේදී විවිධාකාරයේ ගැටනුකාරී තත්ත්වයන් අවුල් වියවුල් තත්ත්වයන් තිබුණා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මේ විදිහට විනය නීති සංශෝධනය කරගන්නට පෙළඹෙන්නට ඇති කියන අදහසක් අපි මීට කලින් පාඩම්වලදීත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් බලමු වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා මේ විනය සංශෝධන විනය ප්‍රඥප්ති විනය නීති ශික්ෂාපද සංශෝධනය කරගනිමින් ඉදිරිපත් කරපු සංශෝධනවලට මේ දස වස්තුවට පදනම් වෙච්ච සමාජ වටපිටාවේ තිබුණේ කොයි වගේ තත්ත්වයක්ද කියන එක පිළිබඳව කතා කරලා බලමු. එහෙත් ඒ පිළිබඳ ඍජු පිළිතුරක් ලබා ගැනීමට තරම් ප්‍රබල ඓතිහාසික හෝ ශාසනික වාර්තා සුලභ නොවේ. ඒ කාලයේ තිබුණු තත්ත්වයේ පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඓතිහාසික හෝ ශාසනික වාර්තා ඒ තරම්ම නැහැ. ඍජුවම පිළිතුරක් ලබා ගන්න පුළුවන් ඓතිහාසික හෝ ශාසනික වාර්තා නැහැ. අඩුයි, ගොඩක් අඩුයි. එසේ වුණත් යම් ආර්ථික හා සමාජික හේතුන් මේ සඳහා පදනම් වන්නට ඇතැයි කියලා හිතන්න පුළුවන්. යම් යම් ආර්ථික හා සමාජීය හේතු මේකට බලපාන්නට ඇති කියලා හිතලා අපිට මේ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්. බුදුරදුන් දවස බෞද්ධ බලයේ තහවුරුව පැවතියේ කෝසල මගධ දෙරටේය. කෝසල සහ කොසල් රටේ සහ මගධ රටේ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සම්බුද්ධ පණිවිඩය ව්‍යාප්ත වෙලා තිබුණේ. විශාලා වජ්ජි දෙරට ගංගා නදියෙන් උතුරෙන් පිහිටි බැවින් මේ නදිය තරණය කොට විනා අන් ක්‍රමයකින් කොසල් මගධ දෙරට වැසියන්ට මෙහි පැමිණිය නොහැකිය. වජ්ජි සහ විශාලා කියන දෙරට ගංගා නම් ගඟෙන් උතුරෙන් පිහිටි උතුරෙන් තමයි පිහිටලා තිබුණේ. නදිය තරණය කරලා මිසක් වෙනත් ක්‍රමයකින් මගධ කොසල් රහම් සහ මගධ කියන රටවල් වලට එන්න බෑ. විශාලා මහනුවර සහ වජ්ජි කියන ප්‍රදේශය ගංගා නම් ගඟෙන් උතුරෙන් පිහිටලා තියෙනවා. ගංගා නම් නදියෙන් එතර වෙලා තමයි යන්න වෙන්නේ. එනිසා කොසල් රට සහ මගධ රටත් විශාලාව සහ වජ්ජි කියන රටවලුත් මේ ප්‍රදේශත් යම්කිසි දුරස්ථභාවයකින් තමයි තිබිලා තියෙන්නේ. එබැවින් එවක් පටන් විශාලා වජ්ජි දෙරට වාසීහු අනෙක් බෞද්ධ ලෝකයෙන් ඈත්ව විසූහ. එනිසා මේ දෙකෙන් දෙපැත්තෙම බෞද්ධ ජනතාව එවක් පටන් විශාලා වජ්ජි දෙරට වාසීහු විශාලාවේ සහ වජ්ජි දෙරට වාසීන් බෞද්ධ ලෝකයෙන් ඈත් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. විශාලාවේ සහ වජ්ජි කියන මේ ප්‍රදේශවල හිටපු අය තරමක ඈත ඉඳන් තමයි සම්බන්ධතා පවත්වලා තියෙන්නේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මේ සම්බන්ධය මුළුමනින්ම ඈත් වී ගියේ. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ තිබුණු සම්බන්ධය තවත් ඈතට ගියා. තවත් ඈත් වුණා. සෙසු බෞද්ධ ලෝකයෙන් දුර බැහැර පිහිටි රට වැසියන් පිළිබඳව හෝ බෞද්ධ තත්ත්වය ගැන හෝ සොයා බලන්නන් නොමැති වූයේ විශාලා වජ්ජි දෙරට වාසී වූ නිරායාසයෙන්ම ස්වාධීනත්වයට වැටුණහ.
සෙසු බෞද්ධ ලෝකයෙන් දුර බැහැර පිහිටලා තිබුණු දෙරට වැසියන් පිළිබඳව මේ කියන වජ්ජි සහ විශාලා කියන ප්‍රදේශවල පිරිස පිළිබඳව හොයා බලන්න කිසිම කෙනෙක් නැති වෙච්ච හින්දා බෞද්ධ තත්ත්වය ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් නැතිව ගියා. ඒ නිසා විශාලා සහ වජ්ජි කියන රටවල් දෙකේම වාසීන් රටවාසීන් නිරායාසයෙන්ම ස්වාධීනත්වයට පත් වුණා. ස්වාධීනව කටයුතු කරන පිරිසක් බවට පත් වුණා. මේ තත්ත්වයේ යටතේ වජ්ජි භික්ෂූහුද පැරණි ශික්ෂාපද ලිහිල් කරන්නට පෙළඹුණහ. මේ නිසා වජ්ජි භික්ෂූන් වහන්සේලා පැරණි ශික්ෂාපද ලිහිල් කරගන්නට පෙළඹිලා තියෙනවා. එහෙනම් වජ්ජි සහ විශාලා ප්‍රදේශත් එක්ක අනිත් බෞද්ධ ජනතාවගේ භික්ෂූන් වහන්සේලාගේ සහසම්බන්ධතාවයක් නොමැති නිසා ඔවුන් ස්වාධීනත්වයට පත් වුණා. ඒ අය ස්වාධීනත්වයට පත් වෙච්ච නිසා විනය ශික්ෂාවන් පවා ස්වාධීනව වෙනස් කරගන්නට ඒ අය කරපු උත්සාහයක් තමයි අපිට එතනදී දකින්න තියෙන්නේ. ස්වාධීන සමාජයක පළමුවෙන්ම ලිහිල් වනුයේ දිවි පැවැත්මට බාධක වූ නීති රීතිීන්ය. සාමාන්‍ය ස්වාධීන වුණාම, සමාජයක් ස්වාධීන වුණාම පළවෙනියටම ජීවත්වීම සඳහා යම් කිසි අපහසුවක් තියෙනවා නම් ඒක මගහරවා ගැනීමට අවශ්‍ය කරන වටපිටාවකට තමයි මිනිස්සු පෙළගැහෙන්නේ. ඒක තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන. වජ්ජපුත්තක භික්ෂූන් ඉදිරිපත් කළ දස වස්තුවෙන් 1, 2, 3, 7, 8, 9 යන සංශෝධනයන් දිවි පැවැත්මට ඉවහල් වන චීවර පිණ්ඩපාත දෙක හා සම්බන්ධය. 1, 2, 3, 7, 8, 9 කියන මේ ඉදිරිපත් කරපු එක සිංගලෝන කප්ප හෙවත් ආහාරවලට මිශ්‍ර කර ගැනීම සඳහා අඟක ලුණු දමා තබා ගැනීම සුදුසුයි කියන පනවා ගැනීම. දෙවනි කාරණේ ද්වංගුල කප්ප, ඉරහැරී සෙවනැල්ල අඟල් දෙකක් වනතුරු ආහාර වැළඳීම කැපයි කියන පනවා ගැනීම. ගාමාන්තර කප්ප වරක් වළඳා අවසන් කොට තවත් ගමකට ගොස් දන් වැළඳීම කැපයි කියන. ඊළඟට හත්වෙනි එක අමතිත කප්ප කිරිත් නොවූ දීත් නොවූ කිරි වැළඳීම කැපයි කියන එක. ජලෝගි කප්ප හත්වෙනි අටවෙනි නවවෙනි ඊළඟට ඊළඟට තියෙනවා අටවෙනි ජලෝගි කප්ප රාබවට නොපැමිණි මීරා බීම කැපයි කියන එක. ඊට පස්සේ අදසක නිසිදන කප්ප දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපයි කියන පනවා ගැනීම. මේවා හැම එකක්ම භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට සම්බන්ධ වෙන කරුණු. ඊට පස්සේ කියනවා දහවැන්න මිලමුදල් පිළිබඳවය. දහවැනි එක මිලමුදල් සම්බන්ධ කරගත්ත සංශෝධනයක්. මුදල් පරිහරණයේ ජීවිතයේ කුදු මහත් ගැටලු විසඳා ගැනීමට අවශ්‍යය. මුදල් රජයන යුගයක භික්ෂුවටද එය එකසේ බලපාන බැවින් මුදල් පරිහරණයේ කැපයයි වජ්ජි භික්ෂූහු පැවසූහ. මුදල් රජයන සමාජයක් තුළ භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මේ මුදල් කැපයි කියලා භික්ෂූන් වහන්සේලා පනවගත්තා. 4-5 යන ශික්ෂාපද හුදෙක් තම තමන්ගේ සුවපහසු සඳහායි. 4-5 ශික්ෂාපද 4-5 ඒ වජ්ජි භික්ෂූන් ඉදිරිපත් කරපු කරුණු. 6-වැන්න ජාතික හැඟීමෙන් යුක්තව පාරම්පරික චාරිත්‍ර වාරිත්‍රයන් රැක ගැනීමට ඉදිරිපත් කළ යුතු ඉදිරිපත් කළ බව පෙනේ. 6-වැනි එකෙන් කියන්නේ ජාතික හැඟීමෙන් යුක්තව පාරම්පරික චාරිත්‍ර වාරිත්‍රයන් රැක ගැනීමට ඉදිරිපත් වීම සඳහා කටයුතු කළ යුතුයි කියන අදහස. මේ අනුව වජ්ජිපුත්තක භික්ෂූන් ජීවත් වූ සමාජ ආර්ථික පසුබිම් විසින් එවැනි වෙනසක් අපේක්ෂා කරන්නට ඔවුන් පොළඹවා ඇතැයි සිතීම සාධාරණයි. මේ භික්ෂූන් වහන්සේලා වැඩහිටපු සමාජය භික්ෂූන්
ජීවත් වූ සමාජ ආර්ථික පසුබිම් විසින් මේ වගේ තත්ත්වයකට භික්ෂූන් වහන්සේලා පත් කරන්නට ඇති කියන නිගමනයකට අපිට එන්නට පුළුවන්කම තියෙනවා. වජ්ජි වැසි බෞද්ධයන්ද වජ්ජි භික්‍ෂූන් වහන්සේගේ මෙම විනය නීති ලිහිල් කර ගැනීම යම් ප්‍රමාණයකින් අනුමත කළ බව බවත් පෙනේ. වජ්ජිපුත්තක භික්‍ෂූන් වහන්සේලා මේ සංශෝධනය කරගත් සික්ෂා ලිහිල් කර ගැනීම වජ්ජිපුත්තක වජ්ජි දේශයේ මිනිස්සු ඒ තරම් තැකීමකට ලක් කරලා නැහැ. ඒක අනුමත කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ හැටියට භික්ෂුන් වහන්සේලා ඒ වගේ තත්වයකට පත්විය යුතුයි කියන අදහසේ වජ්ජිවාසීන් ඉඳලා තියෙනවා. ඔවුන්ද ඊට එකඟ වන්න ඇත්තේ එවැනි වෙනසක් අවශ්‍යව පැවති නිසා විය යුතුයි. ඒ වගේ වෙනසක් අවශ්‍යව තිබුණු නිසා වෙන්නට ඕන ඒ වජ්ජි දේශවාසීන් ඒ විදිහට පිළිගන්නට ඇත්තේ. එවකට ප්‍රබල මහතෙර නමක් වූ ජස තෙරණුවෝ විශාලාවට පැමිණ දසවස්තුව විනය විරෝධී බව ජනතාවට ප්‍රකාශ කළහ. ඒ කාලේ හිටපු ප්‍රබල තෙරුන් වහන්සේ නමක් තමයි යස තෙරුන් වහන්සේ. උන්වහන්සේ විශාලාවට ඇවිල්ලා මේක වැරදි බව ප්‍රකාශ කළා, ජනතාවට ප්‍රකාශ කළා. එහෙත් ඔවුහු ඊට එකඟ නොවූහ. මිනිස්සු ඒකට එකඟ වුණේ නැහැ. මහජනතාවද මේ සඳහා කොතෙක් එකඟව සිටියාද යන්න එයින් පැහැදිලි වෙයි. මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා ඒක විනය විරෝධී කියලා. හැබැයි මිනිස්සු ඒක පිළිගත්තේ නැහැ. වජ්ජි භික්ෂූහු මෙම ප්‍රශ්නයේදී කොතරම් බලවත් වීද යත් යසමහ තෙරුන්ට පටිසාරාණීය කර්මයෙන් දඬුවම් කොට පසුව උක්කේපනීය කර්මය කිරීමටද සූදානම් වූහ. පටිසාරාණීය කියන විනය කර්මයට අනුව දඬුවම් දෙන්න කටයුතු කළා. කොච්චර ප්‍රබලයිද කියනවා නම් උක්කේපනීය කර්මය කිරීමටත් සූදානම් වුණා. යස කියන තෙරුන් වහන්සේ මහා තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේට පටිසාරාණීය කර්මයෙන් දඬුවම් කරන්නටත් උක්කේපනීය කර්මයෙන් දඬුවම් කරන්නටත් තරම් ප්‍රබල තත්වයට පත් වෙලා හිටියා. ඒ වජ්ජි දේශයේ විශාලාවේ හිටපු කිසිම කෙනෙක් යස තෙරුන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු විනය විරෝධී කියන ප්‍රකාශය පිළිගන්න එකඟ වුණේ නැහැ, කැමති වුණේ නැහැ. මේලඟට අපි බලමු දසවස්තු විනිශ්චය ධර්ම සංගීතය. දසවස්තුව විනිශ්චය කරන්නට යෙදුණු ධර්ම සංගායනාව, දෙවනි ධර්ම සංගායනාව. යසමහ තෙරණුවෝ දසවස්තු විනය නොවේ යැයි විනිශ්චය කළහ. දසවස්තුව විනයට අදාළ නැහැ කියලා සඳහන් කරනවා. අනතුරුව රේවත සබ්බකාමී යන තෙරවරුන්ගේද රේවත හාමුදුරුව සබ්බකාමී තෙරුන් වහන්සේ යන තෙරවරුන් සහය ලබාගෙන යස මහතෙරුන් වහන්සේ දසවස්තුව විනය විරෝධී විනයට ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා ඊට පස්සේ රේවත හාමුදුරුවන් වහන්සේවත් සබ්බකාමී තෙරුන් වහන්සේවත් සහාය කරගෙන විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවට මහත් සංඝ පිරිසක් රැස් කරවූහ. විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවට තමයි මේ සංඝ පිරිස එකතු කළේ. යස මහතෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රේවත සහ සබ්බකාමි තෙරුන් වහන්සේත් ඒ සඳහා එකතු කරගත්තා. එහිදී දසවස්තුව පිළිබඳව භික්ෂූන් අතර විවිධ මත ඇතිවිය. දසවස්තුව පිළිබඳව භික්ෂූන් වහන්සේලා අතර එක එක විදිහ අදහස් සුදහස් ඇති වුණා. එබැවින් දසවස්තුව විසඳීමට කාරක සභාවක් උබ්බාහිකාවක් පත් කළ යුතුයයි රේවත තෙරණුවෝ යෝජනා කළේ. අදහස රැස්ව සිටි සංඝ පිරිස අනුමත කළහ. මේ දසවස්තුව විසඳීමට කාරක සභාව දසවස්තුව පිළිබඳව භික්ෂුන් වහන්සේලා අතර එක එක විදිහේ මත ඇති වුණා. ඒ නිසා මේක විසඳා ගන්න උබ්බාහිකාවක් කාරක සභාවක් පත් කරන්නට ඕනේ කියලා රේවත කියන හාමුදුරුවෝ යෝජනා කළා. ඒ යෝජනා කරපු අදහසට ඒ යෝජනාවට භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එකතු වුණා. අපි මේ සාකච්ඡා කරන්නේ දසවස්තුව සම්මත
කරගෙන හිටපු භික්‍ෂූන් වහන්සේලාට විරුද්ධව උන්වහන්සේලා සමගාමීව සම්බන්ධ කරගනිමින් දසවස්තුව පදනම් කරගෙන සිද්ධ වෙච්ච සිද්ධ කරපු ධර්ම සංගායනාව සිද්ධ වෙච්ච ආකාරය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. පළවෙනියටම යස තෙරුන් වහන්සේ, රේවත තෙරුන් වහන්සේ සහ සබ්බකාමී තෙරුන් වහන්සේ එකතු කරගෙන සංඝයා වහන්සේ රැස් කරනවා. රැස් කරවලා වජ්ජපුත්තක භික්ෂූන් වහන්සේලා මෙවැනි දෙයක් සිද්ධ කරනවා කියලා දසවස්තු ඉදිරිපත් කරනවා. මේ අවස්ථාවේදී රැස්ව හිටපු භික්ෂූන් වහන්සේලා විවිධ අදහස් ඉදිරිපත් කළා. ඒ වෙලාවේදී රේවත තෙරුන් වහන්සේ මේ සඳහා කාරක සභාවක් උබ්බාහිකාව පත් කරන්නට අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ඒකට භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම කැමති වුණා. ඒ අනුව ප්‍රාචීන හෙවත් පෙරදිග වසන වජ්ජිපුත්තක ප්‍රාචීන දේශේ හෙවත් පෙරදිග වසන වජ්ජිපුත්තක භික්ෂූන් වෙනුවෙන් සබ්බකාමී සාල්හ කුජ්ජ සෝභිත සහ වාසභගාමී තෙරවරු කාරක සභාව තුළ නියෝජනය වූහ. කාරක සභාව තුළ නියෝජනය වුණා මේ කියන භික්ෂූන් වහන්සේලා සබ්බකාමී සාල්හ කුජ්ජ සෝභිත වාසභගාමී කියන තෙරවරු. වජ්ජිපුත්තක භික්ෂූන් වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච පිරිස සබ්බකාමී සාල්හ සෝභිත වාසභගාමී කියන පිරිස භික්ෂූන් වහන්සේලා පිරිස. පාවෙයියක හෙවත් බටහිර වැසි පාචීන හෙවත් පෙරදිග වසන වජ්ජිපුත්තක භික්ෂූන් වෙනුවෙන් සබ්බකාමී සාල්හ කුජ්ජසෝභිත වාසභගාමී කියන තෙරවරු. ඊට අමතරව පාවෙයියක හෙවත් බටහිර වැසි භික්ෂූන් වෙනුවෙන් රේවත සම්භූත යස සුමන කියන තෙරවරු නියෝජනය වුණා. පවෙයක භික්ෂූන් වෙනුවෙන් බටහිර වැසි භික්ෂූන් වෙනුවෙන් රේවත සම්භූත යස සුමන කියන තෙරවරු ජන තෙරවරු නියෝජනය වුණා. ඊට අමතරව මෙසේ එම කාරක සභාව උබ්බායිකාව මහතෙරවරුන් අට නමකගෙන් සමන්විත වුණා. ඒ අට නම ප්‍රාචීන හෙවත් පෙරදිග වසන වජ්ජිපුත්තක භික්ෂූන් වෙනුවෙන් සබ්බකාමී සාල්හ කුජ්ජසෝභිත වාසභගාමී කියන තෙරුන් වහන්සේලා හතර නම ගෙනුත්, ඊට පස්සේ පාවෙයියක හෙවත් බටහිර වැසි භික්ෂූන් වෙනුවෙන් රේවත සම්භූත යස සුමන කියන තෙරවරුන් ගෙනුත් නියෝජනය වෙන උබ්බාහිකාව අට දෙනෙක්ගෙන් යුක්ත වුණා. භික්ෂූන් වහන්සේලා අට දෙනෙක් මේ උබ්බාහිකාවට, එහෙම නැත්නම් කාරක සභාවට ඇතුළත් වුණා. උන්වහන්සේ දසවස්තු විනිශ්චය කිරීම පිණිස වාලුකාරාමයට වැඩියහ. වාලුකාරාමයට තමයි දසවස්තු විනිශ්චය කිරීම සඳහා වැඩම කළේ. එහිදී රේවත මහත් රේවත මහතෙරුන් හා සබ්බකාමී තෙරුන් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් දසවස්තු විමසූහ. රේවත මහතෙරුන් වහන්සේ, සබ්බකාමී තෙරුන් කියන මේ දෙදෙනා වහන්සේ ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් දසවස්තුව විසඳන්නට යෙදුණා, විමසන්නට යෙදුණා. රේවත මහා තෙරහු සබ්බකාමී මහතෙරුන්ගෙන් එක් එක් ප්‍රශ්න ඇසූහ. රේවත හාමුදුරුව සබ්බකාමී තෙරුන් වහන්සේකින් එක එක ප්‍රශ්න අහනවා. ඇසූ සියලුම ප්‍රශ්න සබ්බකාමී මහතෙරුන් තෙරණුවෝ විසඳූහ. රේවත මහා තෙරුන් වහන්සේ සබ්බකාමී තෙරුන් වහන්සේගෙන් එක් එක් ප්‍රශ්න අහනවා. අහන ප්‍රශ්න සියලුම ප්‍රශ්න සබ්බකාමී මහතෙරුන් වහන්සේ විසඳනවා. අවසානයේ දසවස්තුවම විනය විරෝධී බව මුළු කාරක සභාවම පිළිගත්හ. මුළු කාරක සභාවම උබ්බාහිකාවම තීරණය කරනවා දසවස්තුවම කැප නැති බව. අනතුරු උන්වහන්සේ මහා වනයට වැඩියහ. අනතුරු උන්වහන්සේලා මහා වනයට වැඩම කරනවා. එහි රැස්ව හුන් මහා සංඝයා මැදදීත් එසේම ප්‍රශ්න ඇසීම් විසඳීම් වශයෙන් දසවස්තුව ධර්ම විනයට එකඟ
නැතැයි ඔප්පු කොට විනිශ්චය කළහ. ධර්මය සහ විනේ සමග සසඳමින් තමයි මේ උබ්බාහිකාවේ තෙරවරු මේ කටයුත්ත සිද්ධ කරන්නේ. සියලූම භික්‍ෂූන් වහන්සේලා ඉදිරියේ මේ විදිහට අහලා ඒක විසඳනවා. ඒක ධර්ම විනය විරෝධී බව, ධර්මයට සහ විනයට නොගැලපෙන බව ඔප්පු වෙනවා. ඒ නිසා එක විනේ විරෝධී බව තීරණය වෙනවා. ඒ අනුව වජ්ජි භික්‍ෂූන්ට නිග්‍රහ කළහ. වජ්ජි භික්‍ෂූන් වහන්සේලාට නිග්‍රහ කරනවා. පසු එහි රැස්ව සිටි ධර්ම විනය දර තෙරවරුන්ගෙන් සත්සිය නමක් තෝරාගෙන වාලුකාරාමයේදී දෙවන සංගායනාව පවත්වන ලදී. වාලුකාරාමයට එකතු වෙනවා. වාලුකාරාමයේදී සත්සිය නමක් තෝරාගෙන භික්‍ෂූන් වහන්සේලා ධර්ම සංගායනාවක් එතනදී පවත්වනවා වාලුකාරාමයේදී. මෙහිදී විනය මුල් වූ නිසා මේ විනය සංගීති නමින් හැඳින්වේ. මෙතනදී මේ සංගායනාවත් විනය මුල් වෙච්ච නිසා විනය සංගීතය විදිහට හඳුන්වනවා. එහෙත් එහිදී ධර්මය පිළිබඳව සාකච්ඡා ඇති වූ බව පෙනේ. ධර්මය පිළිබඳවත් සාකච්ඡා ඇති වෙලා තියෙනවා. මෙම සංගීතය සඳහා කාලාශෝක ක්‍රිස්තුපූර්ව 393 365 රජතුමාගේ අනුග්‍රහය ලැබුණු බව නිකාය සංග්‍රහයේ සඳහන් වෙනවා. කාලාශෝක රජතුමාගේ අනුග්‍රහය ලැබිච්ච බව සඳහන් වෙන්නේ නිකාය සංග්‍රහයේ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ක් ගත වීමෙන් පසුව මෙම සංගීතය පැවති බව වාර්තාවේ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ක් ගියාට පස්සේ, ගත වෙලා ගියාට පස්සේ තමයි මේ සංගායනාව පැවැත්වෙන්නේ. සංගායනාවට මූලික වූ සබ්බකාමී රහතන් වහන්සේ ආනන්ද මහතෙරණුන් තෙරණුවන්ගේ ශිෂ්‍යයෙකි. උන්වහන්සේ උපසම්පදාවෙන් 120 වයස් ඉක්ම වූ මහතෙර නමක් යයි වංශකතා සඳහන් කරයි. සංගායනාවට මූලිකව කටයුතු කරපු සබ්බකාමි කියන රහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ, ආනන්ද තෙරුන් වහන්සේගේ ශිෂ්‍යෙක්. උන්වහන්සේ උපසම්පදාවෙන් 120 වයසක්, උපසම්පදා වෙලා අවුරුදු 120ක් ඉක්මවපු මහතෙරුන් වහන්සේ නමක් විදිහට වංශකතාවල තොරතුරු දක්වලා තියෙනවා. එමෙන්ම සාල්හ රේවත කුජ්ජ සෝභිත යස සම්භූත යන තෙරවරුද ආනන්ද මහතෙරණුවන්ගේ ශිෂ්‍යෝ වෙති. විශේෂත්වය වෙන්නේ සාල්හ රේවත කුජ්ජ සෝභිත යස සම්භූත කියන තෙරුන් වහන්සේලා ආනන්ද මහරහතන් වහන්සේගේ, ආනන්ද තෙරුන් වහන්සේගේ ශිෂ්‍යෝ කියන එක. වාසභගාමී සුමන යන තෙරවරුන් අනුරුද්ධ මහතෙරුන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ විදිහට සැලකෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෝ වාසභගාමී සුමන කියන තෙරුන් වහන්සේලා. අටමසක් පුරා පැවති මෙම සංගීතයේදී බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රාවකීන් වහන්සේ විසින් දේශිත ධර්මයේද සංගායනා කළ බව මහාවංශයේ සඳහන් වේ. අටමසක් පුරා මේ සංගායනාව පැවැත්වෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ශ්‍රාවකීන් වහන්සේ විසින් දේශනා කරපු, ශ්‍රාවකීන් වහන්සේලා විසින් දේශනා කරපු ධර්මයත් මේ සංගායනාවේදී සංගායනා වෙච්ච බව මහාවංශයේ සඳහන් කරලා තියෙනවා. එහි සඳහන් වන අන්දමට පසුව දෙසූ ධර්මයේ නම් කුමාර කාශ්‍යපාදී මහරහතන් වහන්සේ විසින් පායාසි රජු ආදීන්ට දේශනා කළ ධර්මයේ යයි මහාවංශ ටීකාව පැහැදිලි කරයි. මේ ධර්මයේ නම් කුමාර කාශ්‍යප, එහි සඳහන් වන අන්දමට පස්සේ දේශනා කරපු දේවල් විදිහට කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් පායාසි රජතුමාට ආදී අයට දේශනා කරපු සූත්‍ර දේශනාවන් ධර්මයේ කියලා මහාවංශ ටීකාවේ සඳහන් කළා තියෙනවා. ඒ අපි මූලික වශයෙන් ප්‍රථම සංගායනාවට ඇතුළත් වූ සියලුම ධර්මයන් මෙහිදී සංගායනා වී ඇත. මූලික වශයෙන් පළවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී සංගායනා කරපු සියලුම කොටස් මෙතනදී සංගායනා කරලා තියෙනවා දෙවැනි ධර්ම සංගායනාව වෙලාවේදී. එහෙනම් දෙවැනි ධර්ම සංගායනාව හා සම්බන්ධ තොරතුරු අපි ඒ විදිහට සාකච්ඡා කළේ. ඒ වගේම දසවස්තුව පණවන්නට යෙදුණු, දසවස්තුවක් ඉදිරිපත් කරපු වජ්ජි විශාලා ප්‍රදේශයන් හා සම්බන්ධ තොරතුරු, සමාජ වටපිටාවේ තොරතුරු
අපි සාකච්ඡා කළා. එහෙමනම් දෙවැනි ධර්ම සංගායනාව හා සම්බන්ධ තොරතුරු, අවශ්‍ය තොරතුරු මේ වෙද්දි අපි සාකච්ඡා කරලා තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් අපි මේ සාකච්ඡාව සිද්ධ කළේ. එහෙමනම් දසවස්තුවට පදනම් වූ සමාජයේ කොයි වගේද පැවතුනේ? දසවස්තු විනිශ්චය කරපු ධර්ම සංගීතය කොහොමද සිද්ධ වුණේ? කවුද ප්‍රධානත්වයේ ගත්තේ? මූලිකත්වයේ අරගෙන කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා කවුද? මේක කොච්චර කාලයක් පැවතුනාද? මේක පැවැත්වීමේදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වෙච්ච, සංගායනාවට භාජනය වෙච්ච කොටස් මොනවද කියන කාරණයන් අපි සාකච්ඡා කළා. එහෙමනම් අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා දෙවැනි පරිච්ඡේදයේ 7 වෙනි කොටස සාකච්ඡා කරන්නට. ඒ කොටසෙන් හමුවීමේ බලාපොරොත්තුෙන් අපි මේ කොටසෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.